අපි දකිනවා තමන් අදහපු පිළිම, තමන් වන්දනා කරපු දේශපාලන පිළිම, නැත්නම් සංවිධාන කඩාගෙන වැටෙනකොට ලැජ්ජාවට පත් වෙන අය ඇවිල්ලා සියලු දෙනාගේ පිළිම කඩා බිඳ දමමින් පවතින තත්ත්වයක්. මම මෙහෙම කියන්නේ, ඉතා ජනප්‍රිය කතාවක් එනවා කරලියට. පාර්ලිමේන්තුව දිහා බලාගෙන මේ 225ට හෙන ගහන්න ඕනේ, මේ 225 මරා දාන්න ඕනේ. දැන් මේක කියන්නේ මෙතෙක්කල් මේ 225න් යම්කිසි කුලකයක් අදහගෙන පුදාගෙන ඉඳලා ඔවුන් ලැජ්ජාවට පත් වෙනකොට අර එක මකුණයි ළමයිනි කන්නේ, ඇයි ඔක්කොම මකුණෝ මරන්නේ? මම අපේ ඇමතිතුමාට කිරිටි නොවෙච්ච පක්ෂයක් හැටියට අභියෝගයක් සහ ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. මේ 225 අපේ පක්ෂෙත් නියෝජනය වෙන මන්ත්‍රීවරයෙක් හැටියට අපේ නායකතුමා ඉන්නවා. අපි පන්සල්වලට කඩු යවල නැහැ, පන්සල්වලට බෝම්බ යවල නැහැ. සිංහල ජාතිය වෙනුවෙන් යුද්ධ කරන්න අපි පෙට්‍රල් දාලා ගිනි තියලා නැහැ, වතුර දාලා නිමලා මිසක්. අපි මදුෂ්ල වගේ පාතාලයෝගේ රුපියලක් ගන්නෙත් නැහැ, උඟ ගණන් ගන්නෙත් නැහැ. අපේ දේශපාලන ව්‍යාපාරවල ගණික මඩම් කරන උන් නැහැ. අපිට මුදල් දෙන්න මසාජින් සෙන්ටර් කරන අයත් නැහැ. නෑ, අපි හැම වෙලේම කිව්වා අපි විශ්වාස කරනවා එහෙම දේශපාලඥයෙක් කියන කෙනා මිනිසුන් අප්‍රියා වෙන කෙනෙක් විය යුතු නැති කියන මූලධර්මයත් එක්ක දේශපාලනය කරන්න. නමුත් මේ 225ම මරා දැම්මොත් නිකන් අසන කතාවක්නේ, පොරක් වෙන්න මරු කතාව. 225 මැරුණා එන්න ගහපන්. ඔය 225ම මැරුණොත් හරිද? එතකොටද මේ රට හරියන්නේ? නිසා කරුණා කරලා අපි මතක් කරනවා, විශේෂයෙන්ම ගෞරවනීය දේශපාලනයක් සහිත මිනිස්සු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. හෙට මේ රටේ නායකයන් බවට පත් වෙන්න තමන්ගේ ජීවිතය තමන්ගේ පවුල් වලින් අයින් කරලා දහ දුක් විඳින්න දේශපාලනය කරන මිනිස්සු මේ රටේ ඉන්නවා. තමන්ගේ මතය වෙනුවෙන් නොකා නොබී සටන් වදින මිනිස්සු මේ මතේ ඉන්නවා. නිසා මේකේ වරද්ද තියෙන්නේ මේවට අනුබල දෙන පිරිස් හැම පාර්ශ්වෙමත් පාර්ලිමේන්තුවේ ඉන්නවා. නිසා කරුණා කරලා නියම මිනිහෙක් නම කියන්නේ, අපි කිව්වා අපි කියවෙනුත් පවතිනවා පාර්ශවයේ මොකක් වුණත් ඔය 225 රටට මේ මොහොතෙත් අපි කියනවා ඇමති දූර දරන්නන් හැටියට රිෂාඩ් බදුරුද්දීන් ගැන අපි පුන පුනක් ලංකාවට එනකොට අත්අඩංගුවට ගන්න ප්‍රශ්න කරන්න රටක් බලන් ඉන්නවා. එහෙම නැත්තම් මිනිස්සු නීතිය අතර ගන්න එක වළක්වන්න බෑ. මිනිස්සු ඉවසමින් ඉන්නේ නීතිය ක්‍රියාත්මක වේ කියලා. අපි ඒ නිසා පැහැදිලිව කියන්නේ නම් කියන්න බය නම් නිශ්ශබ්ද වෙන්න. ඔබ තනු ඔබ විශ්වාස කරපු කඳවුර කඩා වැටෙනකොට අපි බොල් පිළිමට වැන්ද ඔබට අපිට කියනවා ගල් පිළිම. තවමත් පාර්ලිමේන්තුවේ ඉන්න බව අමතක කරන්න එපා. මොකද මේක මේ සමාජගත කරන එක ප්‍රජාතන්ත්‍රවාදයට හොඳ මදි නිසා.